ධර්ම සාකච්ඡාව නාමං නමන ලක්ෂණං රූපං රූපණ ලක්ෂණං කියලා කෙටියෙන් තෝරනවා. අරමුණට නැමෙන ලක්ෂණ ඇස්සේ නාමයයි. සීතෝෂ්ණාදීන් වෙනස් වෙන්නේ රූපයයි. ඒ ගැන ඉතින් දිගව විස්තරයක් කළ යුතු තියෙනවා. ඉස්සෙල්ලා රූප කොටස තෝරගනි. සත්තාරෝචි මහා භූතා චතුන්නං මහා භූතානං උපාදුරු උපාදා රූපං ඉදං උච්චති රූපං. මහා භූත රූප 4ක් උපාදා රූප 24ක් මේකයි රූපය කියන්නේ. ලෝක යම් තාක් රූප සංඛ්‍යාත දේවල් ඇතොත් මේ 28ට අයිති. මහා භූත 4 කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. ඒකට මහා භූත කියන්නේ මහන්ත පාතු භවට්ඨේන මහා භූතා. මහත්සේ පහළ වෙනවා. දැන් පොළොව මහත්සේ පහළ වෙනවානේ. ජලය සාගරය මහත්සේ පහළ වෙනවා. ගින්න දැන් කල්පාන්ත ගින්නක බැලුවොත් ශාල ගින්න මහත්සේ පහළ වෙනවා. සුළඟ ඒත් එහෙමයි. කල්පාන්තයේ පහළ වෙන සුළඟ ශාල සුළං වේදිය. ඒවා මහත්සේ පහළ වෙන බැවින්ද මහා භූත කියලා. ඒ පෘථිවි ආපෝ තේජෝ වායෝ සතර. ඒ වගේම මහා භූත සමාකිව මහා භූත කියන අමනුෂ්‍යයන්ද. අමනුෂ්‍යයන්ද දැන් ඔය මිනිසුන්ට ආවිෂ්ඨ වෙන අමනුෂ්‍යෝ. ඒ අමනුෂ්‍යයන් ආවිෂ්ඨ වුණාම මේ මිනිස්යාගේ ඇතුළතද පිටද කියලා දන්නේ නැහැ. ඇතුළතද පිටද කියලා හොයන්න බැහැ. ඒ වගේ මේ සතර මහා භූත රූප සොයන්න ලේසි නැහැ. එකක එකක් ගිලගෙන තියෙන්නේ. පඨවි ඇතුළේ ආපෝ දින ආපෝ ඇතුළේ තේජෝ දින තේජෝ ඇතුළේ වායෝ දින හතර දින ඔනෝන් ගිලගෙන ඉන්නේ. ඇතුළත පිටත කියන්න බෑ. ලක්ෂණ අනුව තමයි තෝරගන්නේ. ඒ වගේම තවත් මහා භූත සමාධි කියලා ඒ වචනේම තෝරනවා. යක්ෂණියන් යක්ෂණියන් ඔය කාන්තාර මාර්ගවල ඉස්තර දැනුත් ඇති. අපි දන්නේ නැහැ මොන ගිහිලා නැහැ අපිට. කාන්තාර මාර්ගවල ඒගොල්ල මවා ගන්නවා ගාන්තරව නගර කියලා. ඒක නැතුම් ගැයුම් කෙලි සෙල්ලම් කෑම බීම තියෙන මහා සම්පත් ඇති නගරවල මවා ගන්නවා. ඒ පාරවල් වල මිනිස්සු යනකොට ඔයාලට ගොඩ උනන් පස්සේ අල්ල ගන්නවා. ඒ වාගේ මේ මහා භූත එකතු වෙලා රවස් කරනවා ලෝක දහස. රවස්ත උන්ගේ වාසගයට ගන්න. ලස්සන ලස්සන. ඉතින් රූප මවාපාන ස්ත්‍රී රූප පුරුෂ රූප කුමර කුමරියන් මවාපාලා එහෙම පිටින්ම ගිල ගන්න. ඒ නිසා මහා භූත යක්ෂණීන්ද සාමාන්‍ය බැවින්ද මහා භූත කියලා. වංශකත්ත අභූතේන මහා භූත. නැති දෙයකින් රවස් වෙනවා. නැති දෙයකින් රවස් වෙනවා කියන්නේ පඨවි කර්කස ලක්ෂණයක්. ඔහුගේ කර්කස ලක්ෂණයව හංග ගන්නවා. ආපෝ වැගිරෙන ලක්ෂණය, තේජෝ සීතෝසුන ලක්ෂණය, වායෝ සැලෙන පිම්බෙන ලක්ෂණය. ඒව ස්වરૂපයේ හංගගෙන බොහෝම ලස්සන රූපම වාපා. මේ මවාපානෙක අභූතේන වංචේ. නැති දෙයක් වංචා කරනවා. මේක අභ්‍යන්තරේ බහැලා බැලුවම කො මොනවාක් සුබ දෙයක් නෑ. ඔකම රැවටිල්ලක්. ඒ රැවටිල්ල ඇති කරේ මේ මහා භූත හතර දෙනා. සා නැති දෙයකින් වංචා කරන බැවින්ද මහා භූතදී. අනික තමයි මහා විකාරකෝ මහා භූත. මහා විකාරකෝ කියන්නේ කියන්න බැරි තරම් පුදුම වෙනස් වීම ඇති කරනවා. දැන් මේ මහා පෘථිවිය එහෙම පිටින්ම භූමිකම්පා වලින් වෙනස් වෙනවා. ඒ වගේම කල්ප විනාශෙදි ඔක්කොම විනාශ වෙනවා. ඒ වගේම ජලයේ විනාශ වෙනවා, සුළඟ විනාශ වෙනවා, ගින්න විනාශ වෙනවා. ඔක්කොම මහා විකාරයට පත් වෙනවා. දැන් ওই ගින්නෙන් කල්ප විනාශනවට කියලා තියෙනවා මේ මුළු දස කෝටි ලක්ෂයක් සැකල එහෙම පිටින්ම ගිනි අරගෙන දැයින් පටන් ගන්නවා. ඒ වගේ ඒ මහා විකාරයට පත් වෙන බැවින්ද මහා භූතය. දැන් ඒ බාහිර වස්තු ගැන කෙසේ වෙතත් අපේ ශරීර අභ්‍යන්තරය ගැන බැලුවාම පඨවි ධාතුව උස්සන් වුණොත් එහෙම මුළු ශරීරය දර නඩු වෙලා ගල් ගැහිලා මැරෙනවා. අර තියෙන්නේ
ලස්සන පණිවිඩයක් තියෙන විසුද්ධි මාර්ගය. ඒ කියන්නේ දැන් කාෂ්ඨ මුඛ කියලා සර්ප වර්ගයක් ඉන්නවා. කාෂ්ඨ මුඛ. ඒ සර්පෝ මිනිසෙකුට දෂ්ඨ කළොත් එහෙම ඒ පුද්ගල හැම පිටින් දර දඬු වෙලා මැරෙනවා. ඒ වගේ තමයි පටිවි ධාතු කුප්තු වුණාම කොහොම ශරීරය දර දඬු වෙලා විනාශ වෙනවා. ඒ වගේම කූති මුඛ කියලා සර්ප විශේෂයක් ඉන්නවා. කූති මුඛ කියන සර්පයේ දෂ්ඨකන අඟ ඔක්කොම කුණු වෙලා දිය වෙනවා. ඒ ආපෝ ධාතු ප්‍රකෝපයෙන් සිදෙන්නේ එහෙමයි. ආපදාතු කුපිත වුණාම ඉතින් ශරීරයෙන් පිටින්ම දෙදී වන හැදිලා ඉතින් ඕජා ගලලා මැරලා යනවා. අනික අග්නිමුඛ කියලා සර්ප කොට්ටාසයක් ඉන්නවා. එතකොට ඒ සර්පයන් දැක මුළු ශරීරෙම දණ්ඩ පටන් ගන්නවා. දැවිලා විනාශ වෙනවා. ඒ වගේ තේජෝ ධාතු උස්සන් වුණාම ඇස් දනවා, කකෝ දනවා, ඇඟ දනවා මුළු සරුවාංගෙම දැවිලා විනාශ වෙනවා. ඊළඟට වාකමුඛ කියලා තව සර්ප කොටසක් තියෙනවා. ඒගොල්ලෝ දෂ්ඨ කළොත් එහෙම මුළු සරුවාංගම කෑලි කැඩෙනවා. ඒ වගේ වායෝ ධාතු පිදුනාම ශරීරයේ අවයව ඔක්කොම කැඩෙන දැන් අන්ත භාගය හැදෙනවා. තව තව දෙවල් හැදෙලා කැඩලා බිඳලා යනවා. ඒ වගේ මහා විකාර වෙන බැවිනොත් මේ සතර පිටින මහා භූත කියනවා. පඨවි ධාතු කර්කස ලක්ෂණය, ආපෝ ධාතු පග්ගණුන් ලක්ෂණය, තේජෝ ධාතු උන්හත්ත ලක්ෂණය, වායෝ ධාතු විස්තම්බන ලක්ෂණයයි. උපාදාරූප කීවි උපාදාරූප 20යි. උපාදා කියන්නේ මේ හතර දෙනා නැත්නම් ඒවා පවතින්නේ. මේ හතර දෙනා මේස්ත සම්බන්ධව හේතු වෙලා තමයි අනිත් රූප පහළ වෙන්නේ. මොනවාද? චක්කු, සෝත, ඝාන, ව්‍යුහා, කායකින ප්‍රසාද රූප පහයි. වර්ණ, වර්ණ, ශබ්ද, ගන්ධ, රස කියලා විෂය රූප හතරයි. ඊළඟට හදේ රූපයයි. භව රූප දෙකයි. ජීවිතේන්ද්‍රයේ රූපයයි, ආහාර රූපයයි කියන 18යි. ඊළඟට පරිච්ඡේද රූපය කියන්නේ ආකාශ රූපයයි. කාය විඤ්ඤාත්යයි වාචී විඤ්ඤාත්යයි ලහුතා මුදුතා කම්මඤ්ඤතා තුනයි උපචේ සංතිත ජඩත අනිච්චතා හතරයි සියල්ල 24. එතන 24ක් වෙන උපාදානයි. දක්ෂෝ ප්‍රසාදේ කියන්නේ අපි පසුගිය දවසෙත් එක තේරුවා. රූප දැකීමේ ආශාව නිදහංකට ඇති කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ ප්‍රසාදයයි චක්සු ප්‍රසාදය. සද්දැසීමේ ආශාව නිදහංකට ඇති කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ ප්‍රසාදයයි සෝත ප්‍රසාදය සෝත රූපය. ආග්‍රහණ කිරීමේ ආශාව නිදහන කොට ඇති කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ ලක්ෂණයයි ප්‍රසාද ලක්ෂණයයි ගාහන ප්‍රසාදය. රස විඳීමේ ආශාව නිදහන කොට ඇති කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ ප්‍රසාදයයි ජීවහා ප්‍රසාදය. ස්පර්ශ විඳ ගැනීමේ ආශාව නිදහන කොට ඇති කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ ප්‍රසාද රූපයක් කාය ප්‍රසාදය. වර්ණ රූපේ නම් ඒ සතර මහා භූත රූපයන්ගේම ආකාරයක් තමයි වර්ණ රූපය. නම් පාට. ඒකෙන් නිල් පාට, කහ පාට, සුදු පාට, මඳ තේ පාට, ඒ වගේ මහස් එළිය, හඳ එළිය, දරු එළිය, පහන් එළිය, ඔය ඔක්කොම ඒවට උස්මිතිකන් ඔක්කොම රූප වර්ණ රූපේ. ගන්ධ රූපේ, ශබ්ද රූපේ නම් මේ ශබ්දය. එවාගේ කනට හමු වෙන ශබ්දයේ ගන්ධ රූපේ නම් ඉෂ්ඨානිෂ්ඨ නැත්නම් සුගඳ දුගඳ. රස රූපේ නම් එවාගේම තිත්ත රස, කටුක රස, අඹුල් රස, පැණි රස, මිහිරි රස වගේ නොයෙක් රස වර්ග. ඊළඟට පොට්ටබ රූපේ නම් පඨවි, තේජෝ, වායෝ තුන. ඒ පොට්ටබ රූප වෙනම අපි කියලා තියෙන නිසා රස දක්වා හතරයි වෙන් කළගත්තේ. ඊළඟට භව රූප, ස්ත්‍රීන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය. ඊළඟට හදේ රූප මනෝ ධාතු, මනෝ විඥාන ධාතු වලට මිශ්‍රය වෙන මුරුදවස් රූපේ. ජීවිතේන්ද්‍රයේ රූපය කර්මජ රූප කලාපයක් ගානේ රූප පාලනය කරන රූපය ජීවිතේන්ද්‍රයේ රූපය. ඊළඟට ආහාර රූපය සෑම රූප කලාපයකම තියෙන ඕජාස්තමක මේ ඕජා කියලා රූපයක්. සුද්ධාස්තක රූපයේ අටවෙනි එක ඕජා. ඒක රූප ප්‍රදුන්න ශක්තිය කියන නිසා ආහාර රූප කියනවා. ආකාශ රූප කියන්නේ රූප පරිච්ඡේද කරන, කියන්නේ රූප කලාප වෙන් කරන්නේ අහසෙන්. ඒක අමුතෙන් උපදින වෙන රූපයක් එහෙම නෙමෙයි. රූප කලාප වෙන් කරවීමයි. ඒකට කියන්නේ
දරපු තින අපේ ශරීරයේ දැන් නාසිකා දරපු කන්නක් චින්ද නාසිකා චින්ද මුඛ චින්ද ආදි වශයෙන් ශරීරයන් තා විවුර්තයන් තින ඔක්කොම ආකාස ධාතු. ඒ හැර සෑම රූප කලාපයක් ගානේ කලාපෙන් කලාපයට වෙන් කරන සියුම් ආකාස තියෙන. ඒවා පරිච්ඡේද රූප. ඊළඟට කාය විඤ්ඤාති. කාය සැලවීම කාය විඤ්ඤාති. යම්කිසි කරුණක් වටහා ගැනීමයි කාය විඤ්ඤාති ඇති කරන්නේ. කාය විඤ්ඤාති. වචී විඤ්ඤාති. වචනෙන් පිටවන ශබ්ද රූපේ අනු කරුණක් වටහා ගැනීමේ හැඟවීමේ රූපේ වචී විඤ්ඤාති. බොහොම සූන්දියක් මේ දෙක. ලහුතා කියන්නේ අර රූප කලාපයන්ගේ තැහැල්ලු බව. මුදුතා කියන්නේ රූප කලාපයන්ගේ මොළොක් බව. අම්මඤ්ඤතා කියන්නේ රූප කලාපයන්ගේ නැමන සුළු බව. උපචේ කියන්නේ රූප කලාපයක් පළමුවෙන් හටගන්න බව. සන්තති කියන්නේ එක රූප කලාපයක් හටගෙන ඒ රූප පරම්පරාවේ නැවත නැවත හට ගැනීම. ඊළඟට ජරසා කියන්නේ හටගත් රූප කලාපයේහි පිටි අවස්ථාව. මේ අනිච්චතා කියන රූප කලාපයන්ගේ ඉදින අවස්ථාව. මේ කියන රූප ඔක්කොම උපාදා රූප 24යි මේ 4යි 28යි. කලාප වශයෙන් බෙදෙනවා. කලාප කියන්නේ මිටි මිටි වේවා තියෙන්නේ. තනිසනියෙන් පහළ වෙන්න බෑ. ඔය 24ේම 28ේම තියෙන සුද්ධ ආශ්‍රව කියලා කොටසක්. ඒවා අවිනිර්භෝගයි. වෙන් කරන්න බෑ. ඒ යට හැමදාම එකට සම්බන්ධයි. එකක් එකට වෙන් කරන්න බෑ. එතකොට මේ අවිනිර්භෝග රූප 8 එක තමයි අනිත් ඒවා සමේ යෙදෙන්නේ. දැන් චක්කු දශක කිව්වහම අවිනිර්භෝග රූප 8යි චක්සු ප්‍රසාදයයි ජීවිතේන්ද්‍රයයි. ඒ 10 තමයි චක්කු දශකක මිතිය. සෝත දශකේත් එහෙම සුද්ධාස්සක 8යි ජීවිතේන්ද්‍රයයි සෝත ප්‍රසාදයයි. ගාහන දශක සුද්ධාස්සක 8යි ජීවිතේන්ද්‍රයයි ගාහන ප්‍රසාදයයි. ජීවහා දශකේ සුද්ධාස්සක 8යි ජීවිතේන්ද්‍රයයි ජීවහා ප්‍රසාදයයි. කාය දශක සුද්ධාස්සක 8යි ජීවිතේන්ද්‍රයයි කාය දශකයයි. කාය ප්‍රසාදයයි. ඊළාට ඉත්ත්‍ේන්ද්‍රිය සුද්ධාස්සක 8යි ජීවිතේන්ද්‍රයයි ස්ත්‍රී භව රූපයයි. පුරුෂ ඉන්ද්‍රිය සුද්ධාස්සක 8යි ජීවිතේන්ද්‍රයයි පුරුෂ භව රූපයයි. හදේ වස්තු රූප දසකේ හදේ දසකේ නැත්නම් වස්තු දසකේ සුද්ධාස්සක 8යි ජීවිතේන්ද්‍රයයි හදේ වස්තු රූපයයි. ඔච්චරයි දසක කලාප තියෙන්නේ. ඒකද දසක කලාප හැර තව තියෙනවා නවක කලාපයක්. එකනේ ජඨරාග්නී තියෙනවා අපේ ශරීරයේ ආහාර දිරවන ජඨරාග්නී තියෙනවා සුද්ධාස්සක 8යි ජීවිතේන්ද්‍රයයි. ඒක මේ ප්‍රසාද රූප නෑ. තවත් තියෙනවා දැන් සංතාප තේජෝ. සංතාප තේජෝ කියන්නේ අපේ ශරීරයේ උණ රෝග. උණ රෝග හට ගන්නා මේකට කියනවා සංතාප තේජෝ. ඒකටත් තියෙන ජීවිතේන්ද්‍ර නවක. කියන්නේ සුද්ධාස්සක 8යි ජීවිතේන්ද්‍රයයි කියන කර්ම රූපයක් තියෙනවා. ඊළඟට පරිධාන තේජෝ. ඒ කියන්නේ නැගේ 10යි සි කරනවානේ ශරීරයේ දැවිලි. ඒක පරිධාන තේජේක ජීවිතේන්ද්‍ර රූපයේ තියෙනවා. ජීවිත නවක රූපයේ. සුද්ධාස්සක 8යි ජීවිතේන්ද්‍රයයි. ඊළඟට ජීර්ණ තේජෝ. අපේ ශරීරයේ වයස්ගත කරනවානේ උසගෙස් විදීන් දත් හැලින් ආදී වයස්ගත කරන තේජෝ ධාතුව. ඒකේ තියෙන ජීවිත නවක රූප කලාපේ කර්මජ. ඊළඟට උද්දංගම වාතා. ඒකේ තියෙනවා අර වගේම ජීවිතේන්ද්‍ර නවක අධෝගම වාත, කුච්චසය වාත, කොටසය වාත, අංගමංගානුසාරිය වාත, වාත කොටස පහකම තියෙනවා කර්මජ ජීවිත නාස රූප කලාපයක්. ඒක කොහොම සියල් එක්වාසු කරගත්තොත් මේ කර්මජ කලාප ඔක්කොම 19ක් නෙමෙයි 9ක් තියෙනවා. චක්කු දසක, සෝත දසක, ගාහන දසක, ජීවහ දසක, කාය දසක, ඉති භව දසක, පුරුෂ භව දසක, වාස දසක. එනාටයි ජීවිත නාස. එතකොට මේ කොම කර්ම ජීවක කලාප. ඊළඟට මේ ශාරීරික තියෙන චිත්ත ජීවක කලාප 8ක්. ඒ මොනවාද? සුද්ධාස්තකේ. කනිකර සුද්ධාස්තකේ චිත්ත ජීවක හට ගන්නවා. එයා කිසි ව්‍යායාමයක් නැතුව ශරීර රූප කලාප ඇතුළ සුද්ධාස්තක හට ගන්නවා චිත්තජ සිත නිසා. ඊළඟට සද්ද නවක. සිත නිසා ශබ්දිකුත් ඇති වෙනවා. එතකොට මේ සුද්ධාස්සකයයි සද්දයක් එක සද්ද නවක රූපය ඇදීනවා. කාය විඤ්ඤාති දසක. එතකොට සමහර විට මේ
වචී විඤ්ඤාති දසක. වචී විඤ්ඤාති දසක. සුද්දාස්තකයයි සද්ද රූපයයි වචී විඤ්ඤාතිය දසකයක් ඇති වෙනවා. ඊළඟ ලහුතා දේකා දසක. සිත නිසා උපදින රූප කලාපයන්හි සුද්දාස්තකයයි ලහුතා මුදුතා කම්මඤ්ඤතා තුනයි 11ක් පහළ වෙනවා. ඒ වගේම ලහුතා මුදුතා කම්මඤ්ඤතා. ඊළඟට කාය විඤ්ඤාති ලහුතාරි ද්වාදසක. කාය විඤ්ඤාත්‍යයි ලහුතා මුදුතා කම්මඤ්ඤතා හතරයි සුද්ධාස්තක 12ක් කලාපයක් තියෙනවා. වචී විඤ්ඤාත්‍ය සද්ද ලහුතාදී තේරසක. ඒ කියන්නේ සුද්ධාස්තකයයි වචී විඤ්ඤාත්‍යයි සද්දේයයි ලහුතා මුදුතා කම්මඤ්ඤතා 13ක් තියෙන කලාපය. කොහොම සිත්කජ කලාප වෙන 6ක් කියවදානේ 6යි නේද කියවන්නේ. ඊළඟට උතුජ කලාප 4ක් තියෙනවා. යනි තේජෝ දහසෙන් තේජෝ දහසෙන් හට ගන්න සුද්ධාස්තකයක් තියෙනවා. තනිකර රූපාට පමණ සුද්ධාස්තකේ. ඊළඟට සුද්ධාස්තකයයි ශද්ද නවකයයි. ශද්ද නවකයක් තියෙනවා තේජෝ දහසෙන්. ඊළඟට ඊළඟට සුද්දාස්තකයයි ලහුතාදී තුනත් එක සද්ද ලහුතා මේ තේරස් මේ ඒකාදශකයක් තියෙනවා. සුදු සමුතාන 11 රූප කලාපයක් තියෙනවා. 11 නිතියක්. සුද්දාස්තකයයි ලහුතා මුදුතා කම්මඤ්ඤතා තුන 11යි. සුද්දාස්තකේ සහ සද්ද ලහුතාදී ද්වාදශකයේ කියලා තියෙනවා. කා නිතියක්. සුද්දාස්තකයයි සද්ද රූපයයි ලහුතා මුදුතා කම්මඤ්ඤතා තුන 12යි. ඔජේත උතුජ කලාප හතරක් තියෙනවා. ඊළඟට ආහාර්‍ය රූප කලාප දෙකක් තියෙනවා. සුද්දාස්තකයේ තියෙනවා ලහුතාදී ඒකාදශකයේ තියෙනවා. ඒ ආහාර්‍ය කලාප. මේ සීලොම මිති කර්මජ, චිත්තජ, උතුජ, ආහාරජ. වශයෙන් මේ ශරීරේ කොටස් බෙදලා තියෙනවා. දැන් විපස්සනා භාවනා වඩන කෙනෙකු කලාප වශයෙන් ඉස්සෙල්ලා ධාතු හතර දැකලා ඊට පස්සේ කලාප වශයෙන් තමයි දැකින්නේ. කලාප වශයෙන් දැකලා එක එක කලාපක රූප වෙන වෙනම බලනවා. දැන් අපි යම් කිසි කෙනෙක් පළමුවෙන් අර කෂිනාලෝකයේ හෘදේ වස්තුවට විහිදුවලා හෘදේ වස්තුවේ රූප තියෙන මිති 6ක්. ඔව් මිති 6 තෝරගන්න ඉස්සෙල්ලා. ඉස්සෙල්ලා ධාතු හතර තෝරගෙන ඒක රූප මිති 6 තෝරගන්නවා. රූප කලාප 6යි. පුරදවස්තුවේ කලාප 6 කාය දශක භව දශක වස්තු දශක කියලා 10 මිදි 3යි චිත්තජ සුද්ධාස්ති හුතුජ සුද්ධාස්ති ආහාරජ සුද්ධාස්ති කියලා එතන සුද්ධාස්ති කලාප 3යි එතන 24යි 30යි 54යි ඔය කලාප 6 තෝරගෙන එක එක කලාපයක් ගන්න අර රූප වෙනකොට බලනවා රූප 54ක් වෙන කරලා බලනවා එතකොට චක්සු ප්‍රසාදයේ චක්සු ගෝලිය තුල ওই 54 ওই වගේම තියෙන වෙනස වෙන ඉතන අර වත්තු දශක වෙනකොට චක්කු දශක කියනවා. සෝත ප්‍රසාදයේ අසුරුපට ওই රූප 54 තියෙන. එතනත් තියෙන සෝත දශකේ වෙනවා අර වත්තු දශකේ වෙනවා. විවාහ ප්‍රසාදයේ තියෙනවා. කාය ප්‍රසාදයේ අසුරු කරගෙන රූප තියෙන 44යි. එතන මේ කාය දශකයි භව දශකයි දෙක තියෙනවා. වෙන කාය දශකයි භව දශකයි මිති 2යි 10යි ඒවා 8යි මිති 3යි සියල්ල 44යි. එතකොට ওই විදිහට මේ වස්තු කොටසොල ශරීරයේ චක්කු සෝත ගහන ජීවහා කාය හදේ කියන වස්තු රූප 6 රූප ටික වෙන් කරගන්න. ඊළඟට ජඨාග්නියට යොමු කරලා ආලෝකය ඒ ජඨාග්නිය කියන ජීවිත නවක කර්මජ රූපය අවුල ගන්නවා. දැන් මේක ශරීරයක තියෙන කර්ම ජීවක ඔක්කොම දැක්කා වෙනවා. ඊට පස්සේ තමයි උතු ජීවෝ බලන්නේ. චිත්ත ජීවෝ බලන්නේ. චිත්ත ජීවෝ බලනකොට අර වගේම දැන් ශරීරයේ තියෙනවා චිත්ත සමුත්ථාන සුද්ධාර්ථක රූප. ඒ වගේම චිත්ත සමුත්ථාන සද්ද නවක රූප. චිත්ත සමුත්ථාන වචී විඤ්ඤාති දසක රූප. චිත්ත සමුත්ථාන කාය විඤ්ඤාති රූප. ඔක්කොම එකක් එකක් ගන්න වෙනම බලන්න තියෙනවා. ඊළාට උතු සමුත්ථාන රූප කලාප හතර බලනවා. ආහාර සමුත්ථාන රූප කලාප හතර බලනවා. ඒවා යර බෙදි බෙදි යන හැටිත් බලනවා.
දැන් උපසමුත්තා රූප කලාපයක් ගත්තාම ඒකේ තියෙන තේජෝ දාතින් තව රූප පරම්පරා උපදිනවාට දක්වා. ආහාරජ රූපයකට වඩා උපදිනවා. ආහාරජ රූප කලාපෙන් රූප කලාපයක් ඉපදෙවුවාම ඒකේ තියෙන ඕජාවෙන් තව ආහාර රූප උපදිනවා. ඒකේ තියෙන ඕජාවෙන් තව ආහාර රූප උපදිනවා. පේලි පේලි අසුපතර දානවා. එහෙම තමයි ශරීර වර්ධනය වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට රූප කලාප ශරීරයේ සියල්ල දැක ගැනීම රූප පරිග්‍රහණයයි. ඊළඟට ශරීර අභ්‍යන්තරේ නාම ධර්ම ටික බලනවා. නාම ධර්ම තියෙන ඔක්කොම චිත්තචාසික ධර්ම ලෞකික වශයෙන් වෙනකොට 81ක්. ඒ 81කින් යෝගාවචරයට බලන්ද නොලැබෙන සිත් කීපයක් තියෙනවා. ඒ මොනවද? රහතන් වහන්සේලාට ලැබෙන මහා ක්‍රියාසිත් සතර. නාට මහා ක්‍රියාසිත් සතරයි, හසිතෝත්පාදයයි 9යි, මහඟත ක්‍රියාසිත් 9යි 18. ඔය ක්‍රියාසිත් පුතුජිනුව ලැබෙන්නේ නැහැ. ඒක නික්ලේශී රහතන් වහන්සේ ලැබෙන්නේ කහුලන් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක අනුමාන වශයෙන් ඉතින් විදර්ශනා කරන්න පුළුවන් කි අනිච්ච ලක්ෂණය. ඊළඟට අරූප දැන් මනුෂ්‍ය ලෝක උපන් කෙනෙකුට මහඟත විපාකසිත් 9 අල්ලගන්න වෙන්නේ. ඒකත් අනුමාන වශයෙන් විපස්සනා කරනවා මිසක් තමන්ගේ සංඛානේ පහළ වූවා කියලා විදර්ශනා කරන්න ලැබෙන්නේ නැහැ. මහාගත විපාක කියන්නේ රූපාචර විපාක සිත් 5යි අරූපාචර විපාක සිත් 4යි. තොර ලෝකෝත්තර සිත් කොහොමවත් විපස්සනාට ගන්නේ නැහැ. දැන් එතකොට අර 81ක් හෝ ලෞකික සිත් අතුලින් මේ 18යි අර 9යි 27ක් අඩු කරලා ගන්න ඕනේ. 18යි 9යි 27ක් අඩු වුණාම කීයද? 81කින් 61යි 7ක් අඩු වුණාම 54යිනේ. ඒ 54 තමයි දැන් ප්‍රතිඥිනගෙනුගට සිත් වශයෙන් අහුලන්න වෙන්නේ විපස්සනා කිරීමේදී. හැබැයි මේ ඡායසික 52 තියෙනවා. දැන් සිත එකක් වශයෙන් ගත්තට සිතේ ක්‍රියාකාරීත්වය අනුව නම් ගොඩක් භාවිත කරන්න වෙනවා. පටිසන්ධි සිත, භවංග සිත, චුති සිත කියලා තුනක් තියෙනවා. එතකොට පංචාද්වාරික සිත් අතරෙහි පංචාද්වාර වර්ජන සිත, සක්කු විඥාන සිත, සම්පටිච්ඡන සිත, සංතීන සිත, වෝත්තකන සිත, කාමාචර ජවන් කියන ලොකම මේ කුසල ජවන් ඒවා. ඊළඟට සෝතද්වාරික වශයෙන් නම් සෝත විඥාන, ගහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන ඕවා ඒ සිතේ අවස්ථා භේද. එතකොට මනෝද්වාරික ජවන් සිත් වලදී මනෝද්වාරා වජින හා ජවන් සිත්. ඊළඟ කදාරම්මන සිත්. මෙන්න මේ සිතේ අවස්ථානුකූලව ඒ සිත් කොටස් වෙන් කරගන්න තියෙනවා. ඒවා වෙන් කරගන්න ලේසි ක්‍රමය තමයි අර සිත ආවර්ජනා කිරීමේදී වීති සිත් අනු බැලීම. නැත්තම් වෙන වෙනම බැලුවාට අහු වෙන්නේ නැහැ. දැන් සිත කියන්නේ කාරමුණු දැන ගැනීම. ඊළඟට ඡයසල ධර්ම 52 කියන්නේ දැන් සිතේ අවස්ථා භේද කියනොත් පටිසන්ධි කියන්නේ එහා භවයෙන් චුත වී මෙහා භවයේ මුලින්ම හට ගන්න විපාක සිත. ඒක පටිසන්ධි විපාක සිත. භවංග කියන්නේ පටිසන්ධි විපාක සිත හා සමාන භව විපාක සිත. සිත කියන්නේ ඒකමයි. පංචද්වාර වර්ජන සිත කියන්නේ යම්කිසි රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් දොරටුවකට හමු වුණා නම් භවංගයෙන් සැලී, භවංගයෙන් සිඳී, කොයි දොරටුවකටද මේක ලැබුණේ කියලා සයාබිමු සාබාලසිත තමයි පංචඅද්වාර වර්ජන සිත්. ඒක ක්‍රියාසිත. රූපයක් නම් රූපාරමුණ මේ දහින චක්කු විඥාන සිතේ තෙන්දී. සද්දයක් නම් සද්ද විඥාන සිත. ගන්ධයක් නම් ගන්ධ ගහන විඥාන සිත. රසයක් නම් ජීවහා විඥාන සිත. කයිරෙත් දැන ස්පර්ශයක් නම් කා විඥාන සිත. ඔය විදිහට අර පංචද්වාර වර්ජන සිතෙන් තීරණය විමසන රූප වර්ණේ ගැන දෙයක් ඒ දොරටුවට සම්මුඛ වෙනවා. ඊළඟ සම්පටිච්ඡෙන කියන්නේ දොරටුවෙන් ගත් අරමුණ පිළිගන්න ආකාරයෙන් තියෙන විපාක සිතක්. සම්තීරණ කියන්නේ ඒ පිළිගන්න ආකාරයෙන් ගත් අරමුණ නැවත තීරණ කරන්න වාගේ හිතක්. ඒවත් විපාක සිතක්. වත්තපන කියන්නේ මේ විවස්ථාපනය කියන්නේ බෙදෙන තැන කුසල පැත්තටද අකුසල පැත්තටද බෙදෙන තැන. වත්තපනේ ක්‍රියාසිත. ජවන් සිත් කියලා කියන්නේ තමන් ගන්න අරමුණ කෙරෙහි විශේෂයෙන්ම
විශේෂයෙන්ම දැඩි ලෙස අරමුණු ගන්නා සිත් හතක් තමයි ජවන් සිත් කියලා කියන්නේ. ඒ වේගවත්කම නිසා තමයි ජවන කියලා කියන්නේ ඒකට. සදාරම්මන කියන්නේ ජවන් සිතින් ගත් අරමුණ නැවත භවංගයට වැටෙන ඉස්සර ගන්නා වූ විපාක සිත් දෙකක් සදාරම්මන කියන්නේ. ඒක මනෝද්වාර වර්ජනේ කියන්නේ මනසකම මනෝද්වාරයට අරමුණු වූ අරමුණක් ජවන් සිත් බවට හසුරුව පමුණුවන්නේ භවංගයටයි ජවන්ත අතරේ පහළ වෙන ආවර්ජන සිත් තමයි මනෝද්වාර වර්ජන සිත්ේ ක්‍රියාසිතා. බොහොම සිත්ේ අවස්ථාවක එකම වෙන් කර ගන්නවා. ඊළඟට රූපාරූප ධ්‍යාන සිත් එක වෙන් කර ගන්නවා. රූපාරූප ධ්‍යාන, පළවෙනි ධ්‍යාන, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, හතෙන් කෙනෙකුට පස්වෙනි ධ්‍යාන. ඊළඟට අරූප සමාපatti හතර. ඒවා ඔක්කොම එකින් එකට වෙන් කරගෙන දැනගෙන තියා ගන්නවා. ඊළඟට ඡයසික වශයෙන් පස්ස කියන්නේ අරමුණ ස්පර්ශ කරන ඡයසිකයක්. වේදනා කියන්නේ අරමුණ රස විඳ ගන්නා ඡයසිකයක්. සංඥා කියන්නේ අරමුණ හැඳින ගන්නා ඡයසිකයක්. චේතනා කියන්නේ අරමුණේ චිත්තචෛතසිකම් හසුරුවන ඡයසිකයක්. ඒකෝතේ ඒකාග්‍රතාව කියන්නේ ඒ අරමුණේ සිත යොමු කරන සිතක්. ජීවිතින්ද්‍රිය කියන්නේ ඒ අරමුණේ හැතිරෙන සිත් පවත්වාගෙන පාලනය කරන ඡයසිකයක්. මනසිකාර්ය කියන්නේ අරමුණට සිත යොමු කරන ඡයසිකයක්. විචාරකයන් අරමුණට නංවන ඡයසිකේ. විචාරකින් අරමුණේ හසුරුවන ඡයසිකේ. අදිමුක්ඛය කියන්නේ අරමුණ ස්ථිරව පිහිටෙන ඡයසිකයක්. වීර්යය කියන්නේ උත්සාහවත් කරන ස්වභාවය ඇති ඡයසිකේ. ප්‍රීතිය කියන්නේ අරමුණේ පිනවන ඡයසිකේ. ඡන්දය කියන්නේ ඒ අරමුණ අරමුණු කිරීමේ ඕනෑකම දක්වන ඡයසිකයක්. ඔය 13යි. අකුසල පැත්තේ මෝහය කියන්නේ ඇත්ත ඇති සැපේ නොදක්ව වහන ඡයසිකයක්. අහිරික කියන්නේ ලැජ්ජාව නැති බව. අනුත්ථප්ප කියන්නේ බය නැති බව. පාපයට බය නැති බව. උද්දච්ච කියන්නේ විසිරෙන ස්වභාවය, සැලෙන ස්වභාවය. ඊළඟ ලෝභය කියන්නේ ඇලෙන ස්වභාවය. ditthiye කියන්නේ අරමුණේ වැරදි ලෙස ගැනීම ගන්නා ස්වභාවය. මාන්නය කියන්නේ අරමුණු මැන ගන්නා ස්වභාවය. ඊළඟට දේශය කියන්නේ අරමුණේක ගැටෙන ස්වභාවය. ඉස්සා කියන්නේ අරමුණු නුරුස්සන ස්වභාවය. මච්චරය කියන්නේ අරමුණ සංගවන ස්වභාවය. කුක්කුච්ච කියන්නේ පසුතැවෙන ස්වභාවය. කියන කියන්නේ ඡයසිකයන්ගේ සිතේ මැලිකම. හිද්ද කියන්නේ ඡයසිකයන්ගේ මැලිකම. විචිකිච්ඡා කියන්නේ බුද්ධ ආදී අට දැන ස්ථිර පිළිගන්න බැරි කම. විචිකිච්ඡා. ඔය අකුසල 14. ඊළඟට සෝබන සිත් අතුරේ සෝබන සිත් දෙන්න තියෙනවනේ 25ක්. එයින් පළවෙනික සද්ධාව. කුසල් අරමුණේ සිත පහදවන ස්වභාවය. සතිය කුසල් අරමුණු එළඹ සිටින බව. හිරි පාපයට ලැජ්ජා බව. ඔත්තප්ප පාපයට භය බව. අලෝභ අරමුණේ නොඇලෙන ස්වභාවය. අදෝස අරමුණේක ගැටෙන්නේ නැති ස්වභාවය. මෛත්‍රිය. සතර මජ්ජහත්තා ඒ අරමුණු කෙරෙහි චිත්තචෛතසිකයන් සමුව පිහිටවා ගන්න බව. කාය ලහුතා චිත්ත ලහුතා ඡයසිකයන්ගේ සැහැල්ලු බව සිතේ සැහැල්ලු බව. කාය මුදුතා චිත්ත මුදුතා ඡයසිකයන්ගේ මොලොක් බව සිතේ මොලොක් බව. එවාගෙම කාය පස්සද්දි චිත්ත පස්සද්දි කාය ඡයසිකයන්ගේ සංසිඳීම සිතේ සංසිඳීම. ඊළඟට කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා ඡයසිකයන්ගේ නැමෙන සුළු බව සිතේ නැමෙන සුළු බව. කාය පාගුණ්‍යතා චිත්ත පාගුණ්‍යතා ඡයසිකයන්ගේ දක්ෂතාව සිතේ දක්ෂතාව. කායුජ්ජුකතා චිත්තුජ්ජුකතා ඡයසිකයන්ගේ ඍජු බව අවංක බව එවාගෙම සිතේ අවංක බව. ඊළඟට පඤ්ඤීන්ද්‍රිය. පඤ්ඤා කියන්නේ ඇත්ත ඇත්තටින් දක්න ආලෝකයක්. කරුණා මුදිතා දුකටපත් වූවන් ගැන හිත ලය උණු වෙන ස්වභාවය. දුකෙන් මුදවා ගැනීමේ ආකාරයෙන් පහළ වෙන ඡයසිකයක්. මුදිතා අනුන්ගේ සම්ප්‍රඥාන සතුට වෙන බව. ඊළඟට සම්මා වාචා අකුසල් සතරෙන් වළකින බව. සම්මා කම්මන්ත කායික අකුසල් තුනෙන් වළකින බව. සම්මා ආජීව වැරදි ජීවිතාවෙන් වළකින බව. එතකොට මේ එතන තියෙන 25යි අතන 14 අතන 13 සියල්ල 51යි. මෙන්න මේ කියන චිත්තාසික ධර්මයන් තමයි විපස්සනාට ගනු ලැබෙන්නේ. එතකොට දැන්
විපස්සනාවට බැසගත් යෝගාවචරයා සමාධි ශක්තිය සම්පූර්ණ කරගෙන සමාධි ආලෝකය තමන් පැත්තකින් ඉඳලා ටෝච් එකක් ගහන්න වගේ ශරීරයට ආලෝකය විහිදුවනවා. බොහෝසෙන් කරන්නේ පිට පැත්තෙන් ඉඳලා බලන හැටියට කැලේක ඉඳලා. බලනකොට මේ ශරීරයේ ඉස්සෙල්ලා අතපා අඳ ඇස ඉස්ස කඳ පේනවා. ඊට පස්සේ ශරීරයේ නොපෙනී ගිහිල්ලා එකක් සුදක් වාගේ දැකින් ලැබේ. ඒ සුදක් වාගේ දැකින් ලැබෙන්නේ මුළු ශරීරයේම තියෙන කාය ප්‍රසාදයේ මුල් කොට ඇති තත්ත්වය. ඊට පස්සේ නිකන් මේ ඉතාම සියුම් මදුරු දැල් කොටු කොටු වාගේ මේ ශරීරයේ ආකාශ ධාතුන් වෙන් වෙච්චි රූප කලාප ගොඩ ගොඩවල් දැකින්න පුළුවන්. ඊට පස්සේ ඒ ආලෝකයේ තාත් පැහැදිලි කළ බැලුවාම ඒ කොටු කොටු වාගේ තියෙන සියුම් කලාප ඇතුලේ පඨවි ආපෝ තේජෝ වායෝ හතර දැකින්න පුළුවන් ලක්ෂණ වශයෙන්. ඊට පස්සේ අර බුද්ධාර්ථක අතම දකින්න පුළුවන්. ඊට පස්සේ ඕන දෙමින් හදේ වස්තු රූපේ තෝරගෙන ඒකට විහිදුවල තමයි ඒ රූප ටික බලන්නේ. ඊළඟට චක්කු වස්තුවට බලනවා. සෝත වස්තුවට, ගාහන වස්තුවට, විවා වස්තුවට, කාය වස්තුවට අර ආලෝකය විහිදුව ඒ රූප කලාපයෙන් කරගෙන බලනවා. ඊට පස්සේ ජඨරාග්නියට ආලෝකය විහිදුවල එතන රූප කලාප බලනවා. ඊට පස්සේ හදේ වස්තු රූපේම තියෙනවනේ චිත්තජ සුද්ධාස්තකේ සුදු සුද්ධාස්තකේ ආහාරජ සුද්ධාස්තක කොහොම බලන්න වෙනින් සුද්ධාස්තක චිත්ත සමුත්තාන සුද්ධාස්තක ඉස්සෙල්ලා බලනවා. ඊළඟට සමුත්තාන සුද්ධාස්තක බලනවා. කොහොම එක එක ඒ සමුත්තාන අනුරූප කලාපයෙන් කරගෙන බලනවා. ඒකකින් යෝගාවචරයාට බොහොම ලොකු විනෝදාත්මක දෙයක් වෙනවා. බොහොම පැහැදිලිව දකින්න පුළුවන් නිසා. ඉසි මහන්සියක් නෑ. අර දැන් වෛද්‍යවරු අර ඉන්ඩෝස්කෝපියල ඇතුළට ආලෝකය දාලා බලන්නේ ඒ වාගේ තමයි. ඊට වඩා බොහෝම සියදහස් ගුණයෙන් පැහැදිලිව දකින්න පුළුවන්. අර දකින්නේ විද්‍යුත් උපකරණයකින්. මේ දකින්නේ ආධ්‍යාත්මික විද්‍යාවකින්, කියන්නේ ප්‍රඥා ආලෝකයකින්. මේක බොහොම නිවැරදි. අරක සමාස වර්ධින්නත් පුළුවන්. ඒක මේ ද්‍රව්‍යාත්මක නිසා. එතකොට මේ විදිහට රූප කලාප සියල්ල දැකලයි ඊට පස්සේ ආනපානින් පළවෙනි ධ්‍යානෙ සම්මාදිනවා. ඒක ඇතුලේ චිත්ත ඡායික කොක්ම විපස්සනා කරනවා දකිනවා. දෙවෙනි ධ්‍යානෙ සම්මාදින ඒකෙන් නැකලා ඒක චිත්ත ඡායික විපස්සනා කරනවා. තුන්වෙනි ධ්‍යානෙ සම්මාදින ඒකෙන් නැකලා ඒක චිත්ත ඡායික විපස්සනා. ඔහොම ආනපාන සතියෙන් ධ්‍යාන හතර. ඊළඟට ශරීර කොටාස ධ්‍යාන 32. ඊළඟට මෛත්‍රී ධ්‍යාන 528. ඊළඟට අසුභ කියන්නේ අවිඥානික දසඅසුභ ධ්‍යාන ඒවා. ඊළඟට බුද්ධ අනුස්සතියෙන් ලබාගත් උපචාර සමාධි, ඊළඟට මරණ අනුස්සතියෙන් ලබාගත් උපචාර සමාධි සිත් ඔක්කොම වෙන වෙනම බලමින් විපස්සනා කරනවා, කියන්නේ වෙන් කර ගන්නවා. ඊළඟට කසින භාවනා තුරෙන් ඊළ කසිනෙල සමයදලා ඒක එකක් එකක් ගන්න තියෙන චිත්තජාතික බලන. ඔහොම කසින 10න්ම එක එක කසිනේකින් ලැබෙන එක එක ධ්‍යානයක් පාසා සමවැදි සමවැදි චිත්ත ඡායික බලනවා. ඕදී තස්ස සමාපත්තුල බලනවා. ඊට පස්සේ තමයි තමන්ගේ ජීවිතයේදී මේ ජීවිතේ යම්කිසි හිතින් කරපු කුසල් දිනා වෙන්නේ. දැන් අපි හිතමු ධ්‍යානෙද සමාධින් නිසා උපචාර කුසල් සිදු වුණා. උපචාර කුසල් මනෝද්වාරික ඒවා බලනවා. ඒවා චිත්ත ඡායික බලනවා. කොහොමද? ඊට පස්සේ තවත් තමන් භාවනා කරපු දේවල් එහෙම නැත්නම් හිතින් හිතපු යම් යම් කුසල කර්ම තියෙනවා ඒ ඔක්කොම මනෝද්වාරික වශයෙන් ප්‍රයත්නිත ඇති බලනවා. ඊට පස්සේ පංචද්වාරික වශයෙන් කුසල් සිත් පහළ වෙච්ච හැටි චක්ෂුද්වාරික කුසල් සිත් තමන් ජීවිතේ පහළ කරගත් අවස්ථා මතක තියෙන යම් නිහි කරනවා. එහෙන් දැකලා කුසල් කරුත ඇති. කනින් ශබ්දහල කුසල් කරුත ඇති. ගන්ධ සුවඳන ආග්‍රහණයෙන් කුසල් කරුත ඇති. සසංගිධනීය කුසල් කරුත ඇති, ශරීර විස්පාසය නිසා කුසල් කරුත ඇති. ඔක්කොම දොරටු වාසයෙන් පංචාද්වාරික කුසල චිත්ති වීති එකක් එකක් ගන්න බලනවා. ඒ කුසල චිත්ති වීති බලනකොට අර වාගේ පංචාද්වාර වාජ්‍ය සිද්දේ බලනවා, චක්කු විඥාන සිද්දේ බලනවා, සම්පටිච්ඡන සිද්දේ බලනවා, සංදීන සිද්දේ, උත්තරන සිද්දේ, ජවන් සිද්දේ ඔක්කොම බලනවා. ඊළඟට සිතින් සිදුවෙච්ච අකුසල ධර්ම බලනවා. අකුසල විතර කාරණා. ඊළාට සිතින් සිදු වෙච්ච ඒ අකුසල විතර කොක්කම බාලා පංචද්වාරික වශයෙන් සිදු වෙච්ච අකුසල තියෙනවා. ඒවත් ආවර්ජනා කරන. ඔහොම ජීවිතේ පුරා සිදු වෙච්ච කුසල අකුසල කර්ම නැවත ආවර්ජනා කරමින් ඒවා චිත්ත ඡායසික ධර්ම ඔක්කොම දැක ගන්නවා.
එහෙම ආධ්‍යාත්මික චිත්තාසික කොම දැක ගැනීමෙන් ඒවට ආධ්‍යාත්මික නාම රූප දැක්කව. ඊට පස්සේ බාහිර වස්තු වෙත හිත යොමු කරලා බාහිර රූප කලාප බලනවා. අනිසත්‍යයන්ගේ චිත්තාසික බලනවා. ඒ අනිසත්‍යයන්ග බලනකොට එක එක නග වෙන බල ඉවර කරන්න බැරි නිසා පොදුවේ බලන්නේ සම්පූර්ණේ කරලා. ඊට පස්සේ තමයි ඒ නාම රූප පරිච්ඡේදය සම්පූර්ණ කරලා ඊට පස්සේ ප්‍රතිපරිග්‍රහයට හැරෙනවා. ප්‍රතිපරිග්‍රහය කියලා කියන්නේ මේ නාම රූප කවද හටගත්තේ, කොහොමද හටගත්තේ? ඉතින් පටිසන්ධිය දක්වා බලලාගෙන ගිහිල්ලා පූර්ව ජාතියේ චුතිය බැලුවාම චුතියට මුලින් ඇතිවෙච්ච මරණාසන ජවම් වීතිය අරගෙන වෙනවා. මරණාසන ජවම් වීතියට ප්‍රතිවෙච්චිය අර අපි මෙතන කියන අවිජ්ජා සංඥා උපාදාන චේතනා කර්ම කියන මේ හේතු පහ අහු වෙනවා. එතකොට හේතු පහ අනුව සිදුවෙච්ච කුසල කර්මෙන් මේ ප්‍රතිසන්දිගත ඇති පෙනී යනවා. ඔන්න හේතුඵල සම්බන්ධතාව ඇති කරගත්ත. එතකොට අතීතයේ අවිජ්ජා නිසා වර්තමාන ප්‍රතිසන්දිය, අතීතයේ සංහා නිසා වර්තමාන ප්‍රතිසන්දිය, අතීතයේ උපාදාය නිසා වර්තමාන ප්‍රතිසන්දිය, අතීතයේ කර්ම චේතනා නිසා වර්තමාන ප්‍රතිසන්දිය, අතීතයේ කර්ම භවය නිසා වර්තමාන ප්‍රතිසන්දිය ඔක්කොම චිත්තචාතක සම්පින්නණය කළ බලන. ඊට පස්සේ වර්තමාන ප්‍රතිසන්දිය චිත්තචාතක ධර්ම නිස්කන්ධ වශයෙන් බලන්නේ රූපස්කන්ධේ වේදනා සංඥා සංකාර විඥානස්ක නිස්කන්ධ වශයෙන් බලලා ඊට පස්සේ මේ පංචස්කන්ධය මේ නිසා ඉතින් මේ රූපස්කන්ධේ විඥාණයට ප්‍රතිච්ඡේද බලනවා. විඥාණයේ නාම රූපකට ප්‍රතිච්ඡේද බල නිස්කන්ධ වශයෙන් බලාගෙන යනවා. ඊට පස්සේ බලනවා චිත්තචාසිකයන්ගේ හේතුඵල සම්බන්ධතාව. බොහොම මේ තීක්ෂණ රාගයේ පැහැදිලි මාර්ගයක්. බොහොම හේතුඵල සම්බන්ධතාව සියල්ලෙන් සියල්ල සොයාගත්තන් පස්සේ මේ නාම රූපයන්ගේ තවත් ත්‍රිලක්ෂණයට හරවන්නේ නැහැ. ඊට ඉස්සර කියනවා තව වැඩගත් කාර්යයක්. ඉතින් රූප කලාප රූප 28ම අරගෙන එක එක රූපයක තියෙන ලක්ෂණ කියලා ස්වභාවය ඒක බලනවා. රසය කියලා ක්‍රියාකාරීත්වය බලනවා. ඊළඟට පච්චුපාඨාන කියලා එක හිතට අරමුණින් ඇති බලනවා. පදක්ඛාන කියන්නේ එකට ආසන්න හේතුව බලනවා. ඕකේ දෙකක් එකක් ගානේ මේ චක් ලක්ෂණ රස පච්චුපාඨාන පදක්ඛාන වන රූප 28 බලනවා. ඡායතික 52 බලනවා. සිත් වේදී බලනවා. පටිසන්ධි සිතේ ලක්ෂණ රස පච්චුපාඨාන පදක්ඛාන භවංග සිතේ දුක සිතේ ආවර්ජන සිතේ විවිධ සිත්වල එකක් එකක් ගන්න ලක්ෂණ රස පච්චුපාඨාන පදක්ඛාන බලන්න ඕනේ. දැන් ඊල් ඒ ටික කලින් පස්සේ ඒ යෝගාවචරයට බලන් දෙයක් ආයතුරු නැහැ. ඔක්කොම නාම රූප සියල්ල අල්ලගත්තා. ඔකට කියනවා සංඛාර විචිනණය කියලා. සංස්කාර ධර්මයන් සොයා ගැනීම. ඒකට උපමාවකුත් කියනවනේ. අර ගෙදරකට නාගයෙක් ඇතුල් වුණා. ඇතුළුනම් පස්සේ හරි බයක් ඇති වෙලා ඔක්කොම ගෙයින් පිට වෙලා ඉතින් දැන් එයා හොයනවා එළිය දාන්න. එළියට දාන්න. හොයනකොට ඉතින් දැන් වල හැංගිලා ඉඳලා එක තැනක් දැක් නින්න හොුණා. දැන් ඉතින් සැකක් නැහැ. අය තැන් වල ඉන්නවා කියලා බයක් නැහැ. ඉන්න තැන දැක්කා. ඊට පස්සේ අල්ලගෙන එළිය දාන්න හැටි තමයි සූදානම් වෙන්නේ. ඉතින් ඥානවන්තයෙකුට තියෙනවා සර්පයන් අල්ලන අජපත දණ්ඩ කියලා අග දෙබල මේ බලයක් තියෙන දිග කීයක්. ඒක බෙල්ලට තියලා සද කරලා මන්දක් දාලා නදෙල. ඒක ඇදගෙන යනවා. සර්පයාට දුවන්න බෑනේ පතුල් නෑ. ඉතින් ගිහිල්ලා ඈතට ගිහින් දානවා. සර්පයාට හානි කරන්නේ ඉතින් මිදුරන් පස්සේ. මිදුරන් පස්සේ ඉතින් බයක් නෑ යාගේ මිදුරා. ඒ වගේ තමයි මාව දක්වන්නේ ප්‍රශ්න භාවනා. දැන් එතකොට මෙන්න මේ විදිහට ආධ්‍යාත්මික බාහිර නාම රූප සියල්ල දැක්කන් පස්සේ ඔන්න දැන් ඉතින් ලක්ෂණ පච්චුපාඨාන පදක්ඛාන ඔක්කොම දැක්කන් පස්සේ හරවන්නේ ඉතිලක්ෂණ ප්‍රශ්න. දැන් තමයි සම්මර්ෂණ ඥාන. ඉතින් එහාට ඔයට මුලින් තියෙන්නේ ඔක්කොම මේ ඥාන වශයෙන් නාම රූප පරිච්ඡේද ඥාන. නාම රූප වින්කර ගැනීම ඥාන. බොහොම තීක්ෂණ දෙයක්. ඊට පස්සේ තියෙන චත්තාලීස ආකාර මහ විපස්සනාව දනුව එක එක රූපයක් එක එක නාමයක් හරවන 40 ආකාරයෙන් ත්‍රිලක්ෂණයට. ඒ කියන්නේ එක එක රූපයක් පඨවි ධාතුව අනිච්චෝ අනිච්චා පලෝකතෝ අනිච්චා කලතෝ අනිච්චා පබංගතෝ අනිච්චා අද්වතෝ අනිච්චා ඔහොම තියෙනවා විපරිණාම ධම්මතෝ අනිච්චා අසාරකතෝ අනිච්චා විභවතෝ අනිච්චා මරණ ධම්මතෝ අනිච්චා.
වාගේ අනිච්ච ලක්ෂණ 10 ආපු වෙනවා. දුක්ඛ ලක්ෂණ 25ට 91ක් පාසහර වුණා. අනත් ලක්ෂණ 5ක් දැකින් එකක් ගන්න හරෝම. ඉතින් යෝගාවචරයයක සමහ ක්‍රීඩාවක් වගේ. ඇයි ඔක්කොම දැන් Taman දන්නවා. ඔක්කොම දැන් අහුලගෙන තියෙනවා. අර අතරගත දයන් ගණන් කරගෙන තියනවා වගේ එකක් එකක් ගන්න ඉතින් ලක්ෂණයට හරෝන. ආයෙත්ින් ඉතුරුවක් නැහැ. අය දැක්කේ නැහැ කියන්නේ. ඒ සියල්ලම දැක ගැනීමෙන් යෝගාවචරය අන්තිමේදී මහත්ම ප්‍රීතියකට පත් වෙලා මුළු ජීවිතය කවදාකෝ නලපු විපස්සනා ආලෝක පහළ වෙනවා. ඒක තමයි අර උද්‍යාවේ ඥාන වෙලා ලැබෙන ආලෝකය. ආලෝකෝ පීති පස්සද්දී අදිමුක්ඛෝ සපංගහෝ සුඛඤ්ඤානු උපට්ඨානු උපේක්ඛාද නිසංති කියලා තියෙනවා නේ කරුණ 10ක්. ওই 10ෙන් ඔක්කොම හරි කීපයක් හරි පහළ වෙනවා. එතෙන්දී යෝගාවචරා මුලා නොවි ඒ එනේන ආලෝක පීති ඔක්කොම හරවනවා කියලා කියනවා. ඉතුරුක් කරන්නේ. ඒක ධ්‍යානයක් ඒක මාර්ගයක් ඵලයක් කියලා රැවටෙන්නේ. ඒක තමයි මග්ගා මග්ග ඥාන දසම සුද්ධියටපත් වෙන්නේ. උද්‍යාවිය ඥාන වෙලා. ඒ උද්‍යාවිය කියන එකත් අර සම 50 ආකාරයකට බලන්න තියෙනවා. උදේ 25යි වය 25යි. උදේ කියන්නේ ඇතිවීම ක්‍රම 25යි. එය 25 ස්කන්ධ වශයෙන්. ඊට පස්සේ රූප සත්‍යක අරූප සත්‍යක කියලා තියෙනවා. ඒ භංගානුපස්සන වැඩි කරන විපස්සනා ඒක බොහොම තීක්ෂණයි බොහොම සියුම් රූප ශබ්දක ඒ ක්‍රමයෙන් රූප කොටස ඔක්කොම අතුරක් නැතුව විපස්සනා කරනවා නාම කොටස ඔක්කොම විපස්සනා කරනවා ඊට පස්සේ තින් ඒ අතරතුරෙන් ඒ භංගානුපස්සන ඥානයේ විශේෂේ සම්පූර්ණ වෙන පස්සේ අයි කිසි පමාවක් නැහැ බාහිර උපත්තාන ආදීනව නිබ්බිදා මුචිතුකාමික පරිසංකානුපස්සන සංකාරුපේක අවස්ථා ඔක්කොම සම්පූර්ණ වෙනවා. ඒ සංකාරුපේක ඥානීය දාහම යෝගාවචරය දැන් සියල්ලම නාම රූප දැක්කා, ඒ අනිච්ච දුක්ඛ අනත් දැක්කා, ඉතුරුක් නැති විපස්සනා කළ අවසානයි. දැන් තියෙන එගොඩ මෙගොඩ පේන තත්ත්වයට හිත පැමිණි බවයි. ඉතින් උපේක්ඛා කියන්නේ ඒකයි. දැන් අර සොයල සොයල පුරාගත්තා දැකලා දැකලා ඒක අවබෝධය ඇති කරගත්තා. ඊට පස්සේ දැන් ඒ සංස්කාරය මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන දෙයක් නැති හිත එක පාටම සමාධිමත් වෙනවා. ඒක අර ධ්‍යානයෙන් ලැබෙන සමාධියට පුදුම ශාන්ත සමාධියක් වෙනවා. බොහොම ශාන්ත බොහොම ප්‍රණීත. ඉතින් යෝගාවචරය හරියට අර කඳු මුදුනකට ගිහිල්ලා නැවතුණා වාගේ. දැන් කඳේ නගිරවට මහන්සිය යනවා මුදුනට ගියන් පස්සේ හැටි නිමිලෙන් පස්සේ හරිම ශාන්ත බවක් දැනෙනා වගේ තමයි ඔය සත්‍යය තම සංකාරුපේක්ඛා කියලා සත්‍යයට ආවම. ඉතින් ඇතන් කෙනෙක් ඔතෙන් දැවිලා හිතනවා දැන් මාර්ගඵලාරිකේ. ඒක සැවතුනිකට. නමුත් ඉතින් නියම ඥානවන්ත යෝගාවචර රැවටෙන්නේ අවස්ථානුකූලව තේරුම්ගෙන දැන් ඒ සංකාරුපේක්ඛා මට්ටමට ආවන් පස්සේ යෝගාවචරයල තියෙන ඉතින් නිතර ඒක ක්‍රමානුකූලව තා ප්‍රගුණ කරගන්න එකයි. ප්‍රගුණ කරගෙන යනකොට තමයි යන් දාසක විරුද්ධ සත්‍රාය, භෝජන සත්‍රාය, ඒ වගේම සමාධි ධර්ම සමන් සත්‍රාය, පුද්ගල සත්‍රාය වැනි කායත හිතට සංසිඳීමක් ඇති වෙන හැටි ප්‍රත්‍මකුත්, ඒ වගේම ඉන්ද්‍රිය බල බොද්ධංග මාර්ගාංග කෙනි මේ ධර්ම ශක්තිය බලගත් බවට පත් වූ අවස්ථාවකදී තමන්ගේ හේතු සම්පත් දෙවි තිබුණනම් අන්න ඒ සංකාරුපේක්ඛා ඥානයෙන් නැගිටලා සත්‍යං ලෝමික ඥානේ නම් මාර්ග චිත්ත වීදියේ පහළ වෙනවා. මාර්ග චිත්ත වීදියේදී ප්‍රතිකරම ඉස්සෙල්ලා මනෝද්වාරා වාජන සිටින් සංස්කාරයක් අරමුණු කරනවා. ප්‍රශ්න නෙමෙයි. ඊළඟට පරිකාරම උපචාරං ලෝම කියන සිත් තුනකින් සංස්කාරයන් අනිච්ච වශයෙන් හෝ දුක්ඛ වශයෙන් හෝ අනාත්ම වශයෙන් ක්ෂණිකව විපස්සනා කරනවා. ඒකට කියනවා දැන් අපි හිතමු අනිච්ච වශයෙන් නම් මෙනෙහි වුනේ අනිච්ච වශයෙන් ඒ තුනෙන් මෙනෙහි වුණා නම් ඒකට කියනවා අනිමිත්ත විමෝක්ෂ මුඛ කියලා. අනිමිත්ත විමෝක්ෂයට යන දොරටුව කියන එකයි අදහස. ඊළඟට ගෝත්‍ර භූහිත පහළ වෙනවා. ඒකෙන් කරන්නේ විපස්සනා නෙමෙයි. මාර්ගයෙන් දකින තින නිවන අරමුණු කිරීම මාත්‍රයයි. ඊට පස්සේ ඊළඟටම ඇතිවෙනවා මාර්ග චිත්තය. මාර්ග චිත්තයෙන් කෙලීම නිර්වාණ ධාතුව අනිමිත්ත ලක්ෂණ වශයෙන් අරමුණු කරනවා. එතකොට දුක්ඛ ලක්ෂයේ පිරිසිදු අවබෝධ කළා වෙනවා. සමුදය සත්‍ය ප්‍රමාණිකට ප්‍රහාණය කළා වෙනවා. මාර්ග සත්‍ය වැටුවා වෙනවා. ඊළඟට ඵල සිද්ධික පහළ වෙනවා. මාර්ග සිත නිරුද්ධ වෙනකොට ඵල සිද්ධිකක් පහළ වෙනවා. ලබාගත් මාර්ගයෙන් අරමුණු කර නිවන් අරමුණු කරගෙන
මාර්ගයෙන් ලත් නිවන අරමුණු කරගෙන ඵල සිද්ධික පහළ වෙනවා. අනිමිත්ත ලක්ෂණ නිවද. එතකොට පරිකාරම උපචාර අනුලෝම කියන සිත් තුනේ අනිත්‍ය ලක්ෂණේ වැටහෙච්ච නිසා අනිමිත්ත විමෝක්ෂ මුඛ එයින් ලැබුණු මාර්ගයයි ඵලයයි නිවනයි තුනටම කියන අනිමිත්ත විමෝක්ෂ කියලා. අනිමිත්ත විමෝක්ෂ යම් කිසි කෙනෙකුට අර පරිකාරම උපචාර අනුලෝම තුනේදී දුක්ඛ ලක්ෂණේ වැටුණා නම් ඒකට කියනවා අප්පනිත විමෝක්ෂ මුඛ. එතකොට එයින් ලැබෙන මාර්ගයයි ඵලයයි නිවනයි අප්පනිත විමෝක්ෂ කියලා හඳුන්වනවා. නිර්වාණය වැටෙන්නේ අප්පනිත ලක්ෂණය. යම් කෙනෙකුට පරිකාර උපචාර අනුලෝම කියන සිත් තුනට වැටුනේ අනාත්ම ලක්ෂණය නම් ඒකට කියනවා ශුන්‍යත විමෝක්ෂ මුඛ. ඒ මාර්ගයයි ඵලයයි නිවනයි තුනට කියනවා ශුන්‍යත විමෝක්ෂ. ඒක නිවන් අරමුණු වෙන්නේ ශුන්‍යත ලක්ෂණය. අනිත්‍ය ලක්ෂණයෙන් කෙනෙකුට වැටහෙන්නේ ඔහුගේ සිතේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය අධිමාත්‍රයි වැඩිින් තියෙනවා. අප්පනිහිත වාසයෙන් දුක්ඛ ලක්ෂණය වැටහෙන්නේ ඔහුගේ සිතේ සමාධි ඉන්ද්‍රිය වැඩිින් වැඩිලා තියෙනවා. ශුඤ්ඤති විමෝක්ෂ මුඛ ඇති වෙන්නේ ඔහුගේ සිතේ ප්‍රඥා ඉන්ද්‍රිය වැඩිින් වැඩිලා තියෙනවා. ඒ නිසා ඉන්ද්‍රිය තුනේ භාවිතාවන්වයි ඔය අවස්ථා තුන සම්මුඛ වෙන්නේ කාගේවත් නෙමෙයි. එතකොට මෙන්න මේ කිනේදයට ඒ සෝතාපට්ටි මාර්ග චිත්ත වීති නිමුණාට පස්සේ හිත භවංගගත වෙලා ප්‍රත්‍යවේක්ෂා ඥාන වීති වර්ග පහක් පහළ වෙන්න තියෙනවා. කලෙමීම භවංගෙන් නැගිටලා ඇවිල්ලා තමා පහළ කරගත්ත මාර්ගය මේකයි කියලා අවබෝධ කරගන්න ඥාන වීතියක් පහළ වෙනවා. ඒකට කියනවා මාර්ග ප්‍රත්‍යවේක්ෂා වීතිය කියලා. ඒ වීති එකක් නෙමෙයි. ඒ වීථියේ ගින් අය භාගතල අයමත් ඒ වීථිය අයමත් ඒ වීථිය කියලා මාර්ගය ආවර්ජනා කරන වීථිසිත් තේලි ගොඩක් යනවා. ඊට පස්සේ ඵලය අරමුණු කරගෙන තේ වීථිසිත් තේලි යනවා. ඊළඟට තමාට අරමුණු වූ නිර්වාණේ අසවල් ලක්ෂණ නිර්වාණේ අරමුණු වුණා කියලා නිර්වාණය ප්‍රත්‍යක්ෂා කරන ප්‍රත්‍යක්ෂා ඥාන වීථි තේලි පාර වෙනවා. ඉතින් නුවණ ගොඩාක් දියුණු කෙනෙකුට නම් මෙතෙක් කෙලෙස් නැති වුණා කියලා ග්‍රහීන වූ කෙලෙස් ආවර්ජනා කරන ඥාන වීථි තේලි පහළ වෙනවා. ඒ වගේ මෙතෙක් තම කෙලෙස් ඉතුරුයි කියලා අවබෝධ කරගන්න ඥාන වීථි තේලි පහළ වෙනවා. ඕම් ප්‍රත්‍යවේක්ෂා ඥාන වීථි වර්ග පහක් පහළ වෙනකොට යෝගාචරය අමුතින් කවුරු සහතික දෙන්න ඕනේ නැහැ තමන් දැනගන්නවා. මේ අසවල් මාර්ගයේ පහළටපත් වෙන්නේ කියලා. ඉතින් තවත් දුරට විපස්සනා කරගෙන යන්න පුළුවන් නම් ඉතින් මාර්ගඵල සම්බන්ධවත් පාරමිතා වැඩිලා තිබුණා නම් අයමත් උද්‍යාමයේ ඥානෙන් පටන් ගන්නවා. ත්‍රිලක්ෂණය පටන් ගන්නවා. ඒකට ඉහිහාම ඉතින් අන්තිමේදී එතෙන්දී පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍රභෝ වෙනුවට පහන වෝදාන කියලා. ගෝත්‍රභෝ කියන්නේ ඊට පස්සේ. ගෝත්‍රභෝ කියන්නේ සෝවාන් මාර්ගයට මුලින් ලැබෙන සිත පමණයි. සකදාගාමි අනාගාමි අරහත් මාර්ග ඥාන තුනත මුලින් ලැබෙන ගෝත්‍රභෝ වෙනුවට පහළ වෙන්නේ වෝදාන කියන සිද්ද. වෝදාන. එනම් කියන්නේ මොකද ගෝත්‍රභෝ දැන්නේ? සුසුජින ගෝත්‍රික්ම ආදී එක නිසා. ඉතින් මෙන්න මේ විදිහට තමයි නාම රූප අරමුණු කරලා විපස්සනා වීති වර්ධනය කරලා මාර්ගඵල අධිගමනයේ දක්වා යන්නේ.